සුබ දවසක් අද මේ මාසේ 7 සෙනසුරාදා ඊයේ අපි දැක්කා සාවුලු පාවුලු වෙන සිද්ධියේ බොහොම රසවත්ම සිද්ධාන්තය එයා 9 වෙනි පරිච්ඡේදයේ මුල් වගන්ති කිහිපය අද එතනින් දිගහැරීම තුල 31 වෙනි වගන්තියේ සිට 9 වෙනි පරිච්ඡේදෙම අපි දකිනවා මේ පේදුරුතුමා කරපු පෙළහර ඉතාමත්ම ප්‍රබල ලෙස එක්තරා විදිහක සාමකාමී වාතාවරණයක් දැන් සභාව තුල පැන නැගුණයි කියන මෙවැනි ධාර්මික පුද්ගලයන්ගේ සිත් හැරීමත් ස්වාමින් වහන්සේ ගැන කතා කිරීමත් විශේෂයෙන්ම ජුදය ගලීලය සමාරිය කියන අන්නේ ජාතික නගරවල පවා විශේෂයෙන්ම මේ පේදුරුතුමාගේ ආවැඩීමත් එක්ක සභාව වැඩි වර්ධනය වුණා. මේ පේදුරුතුමාටත් පුළුවන් වුණා අවුරුදු 8ක් අංශ භාගව ඉන්න රෝගියෙකු සුව කරන්න. මේ සුවයත් එක්ක ඔවුන්ගේ ජීවිත ගොඩනැගීගෙන එනවා. දැන් මේ සිද්ධිය සිදු වුණේ ලිද්දාව කියන නගරේ. දැන් මේ ලිද්දාව කියන නගරේ මේ සිදුවීම සිදුවෙද්දී ඊට අද්දරෙන් තිබිච්ච තවත් නගරයක් තමයි ජොප්පාව. දැන් එහි ඉන්නවා තවත් කාන්තාවක් තබිතා කියලා. ඈත් බොහොම ගුණගරුක ආගම දහමට ලැබි ඒ වෙනුවෙන් සේවය කරපු බොහොම ශ්‍රද්ධාවන්ත කාන්තාවක්. නමුත් රෝගීව ඇය මියැදෙනවා. මේක ජොප්පාව. එතකොට පේදුරු ඉන්නේ ලිද්දාව කියන ගමේ. දැන් මේ දෙක අතර එතරම්ම දුකක් දුරක් නැහැ. බොහොම සමීප අපි හරියට දැන් මාහේන මිස මෙතලා හරියට නිට්ටඹුව වගේ. දැන් මේක ආරංචි වුණ තමාගේ ශ්‍රාවක පිරිස මේ පේදුරෝ හොයාගෙන එනවා. ඒ ගම්මානයේ ජොප්පාවට ඇවිල්ලා මේ පිළිබඳව දැනුවත් කරලා උන්වහන්සේ රැගෙන යනවා. ඒ ජොප්පාවේ මියෑදුණු මේ ස්ත්‍රිය දෙසට තබීතා ළඟට. ඇය උඩුමහලේ ඉන්නේ සියලු දෙනාම හඬා වැළපින් විශේෂයෙන්ම ඇය වැට කරගෙන වැන්දබුවන් කිහිප දෙනෙක් හඬ හඬ අයිද්දි මේ පේදුරුතුමා උඩුමහලට ගොස් ඒ හඬාගෙන සිටින සියලු දෙනාම පැත්තකට එළියට යන්නටයි කියලා නමස්කාර කර දිව්‍යන්ට ආරක්ෂා කරනවා. දිව්‍යන්ට ආරක්ෂා කර තමයි මේ දේව බලයෙන් ඇයට නැගිටින්නද කියනවා. එතකොට තබිතා නැගිටලා නැවතත් පේදුරුතුමා ඔහුව නැත්තං ඇයව පල්ලෙහාට කැඳවගෙන එනවා. මේක දැක්ක ඒ ජොප්පාව අවට සිටි සියලු දෙනාම දෙවියන්ගේ මහා ප්‍රබල ක්‍රියා ගැන බොහෝම ආදරයෙන් කතා කරන්නට පටන් ගත්තා. දැන් මේ කියවීම කියවගෙන ඇද්දි මට මතක් වෙන්නේ හරියටම ජේසුස් වහන්සේගේ ජීවිත කාලයේ කරපු ක්‍රියා දාමයම නේද මේ ගෝලියනුත් කරන්නේ. උන්වහන්සේත් මොකද කළේ? ඒ තමාගේ ජීවිත කාලය තුලදී නොඑක ආකාරයේ ලෙඩ රෝගුන්න සුව කළා. අද මුල් කිතුණු සංගේදීත් මේ සුවවීම සිදු වෙනවා. උන්වහන්සේ යක්ෂයන්ව එලවලා දැම්මා. ඒ වගේම තමයි මුල් කිතුණු සංගයත්. ඒ වගේම මුල් කිතුණු සංගේදී මැරිච්ච අයව උන්වහන්සේ නැගිට්ටෙව්වා. හරියට ජයිරස්ගේ දියණිව නැගිටීම සිද්ධියත් මේ හා සමානයි. අර කට්ටිය අඬහනේදී ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ව එළියට දාලා පේදුරු ජුවාම් ජාකොබ් කියන ගෝලයන් තුදෙනා පමණක් රැගෙන ඇය ළඟට ගොස් දේව තාත්තට යදිමින් තලතා කුමී කියලා නැකිට්ටුවන. ඒ හා සමානම සිදුවීම අද පේදුරුතුමා අතින් සිදුවෙනවා. ඒ කියන්නේ the early church extends the risen Jesus into space and time. Where the church is, there is Jesus also. ස්වාමීන් වහන්සේ ඉන්න සභාව කොතනද එතන ජේසු ඉන්නවා. ඒ නිසා මේ දෙක වෙන් කරන්නට බැරි තරම් පුදුමාකාර සබැඳියාවක්. ඒ කියන්නේ උත්තාන ස්වාමීන් වහන්සේ අර සුලඟක් හමනවා වගේ අපගේ හදවත තුලට පැලපදිය මුනොත් එතනින් හවන්නේ උත්තානීය බලයයි. ඔබටත් පුළුවන් ඒ බලය තුල රෝගීන් සුවපත් කරන්න. වැටිලා ඉන්න, කැඩිලා පොඩි වෙලා ඉන්න දනන්නට ඔබගේ වචනයෙන් ශක්තියක් දෙන්න. අද අපි යුකරිස්ටික් චැප්ටර් නැත්තම් අපි ආරම්භ කළා 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය ඉඳලා අද අවසාන භාගයට එද්දී 60 ඉඳලා 69 ට ස්වාමින් වහන්සේගේ මේ වචන අහපුවා මාගේ මාංශය අනුභව කරන්න මාව අත්දකින්න මරණයකට මුහුණ නොදී කියන මේ වචන ශ්‍රාවකයන්ටගේ හිතට දරා ගන්න බෑ මැසිවිලි කියන්න පටන් ගත්තා. ඒ නිසා මේ ශ්‍රාවකයේ බොහෝ දෙනෙක් පසුබට වෙලා යන්නට පටන් ගත්තා. අවසානයේදී උන්වහන්සේ මේ 12 දෙනා ආදරෙන් හදා වඩා උගන්වා හදපු මේ 12 ගිනුත් අහනවා. දැන් එකින් එක්කෙනා මගේ ධහමේ තිබිච්ච ගැඹුරු සංකල්පය නිසා දේව ධාර්මික ගුණාංග නිසා මම අතහැරලා ගියා. ගෝලයන් 12 දෙනා ගිනුත් අහනවා ඔබත් එසේ යන්නට හිතනවාද? නැවතත් අපි දකින්න අර පළවෙනි කීවි වගේ පැන පැන දෙන චරිතයේ පේදුරුගේ මහා ප්‍රකාශනයක් ගැන අපිට සඳහන් වෙනවා මෙතනදී. බොහොම ලස්සනට මේ පේදුරු කියනවා අපි කාළඟට යන්නද ස්වාමිනී? සදාතන ජීවනයේ වචන තියෙන්නේ
ඔබ වහන්සේ ළඟයි. බලන්න මේ සදාතන ජීවනයේ වචන අහන්න අපි කොච්චර පිපාසයක් අර මුව පොව්වක වතුරේක වතුර තීර තැනකට දුව යනවා වගේ. ඔබ දිව්‍යා සප්‍රසාදයේ භාංශයෙන් පෝෂණය වෙන්න දිව්‍යා භෝජනෙන් ඔබ දිවේ යනවා දර පේදුරු කිව්වා වගේ ජීවන දායක භෝජනේ තියෙන්නේ එතනයි. වචනේ තියෙන්නේ එතනයි. ස්වාමීන් වහන්සේ මුලින්ම වචනේ කඩනවා. ඊට පස්ස සමාගීව ජීවිතේ කඩලා පෝප ආකාරයෙන් දිව්‍යා සප්‍රසාදයේ තුලින් ඔබගේ මගේ අප්‍රාණික ශරීරය හදවත ප්‍රාණවත් කරන ඒ මහා ප්‍රාණ වායුව නැමැති සප්‍රසාදී වහන්සේ ලබා ගන්නට ඔබට කොතරම් ශ්‍රද්ධාවක් බලයක් තියෙනවද? ඒ නිසා මේ දිව්‍ය පූජාව කියන්නේ මහා ප්‍රාතිහාරයන් සිදු වෙන තැනක්. ඔබගේ දුක වේදනාව කඳුල ප්‍රශ්න තුල ඔබට සැනසීම ලැබෙන එකම ඖෂධය තමයි යදුමට වඩා දිව්‍ය පූජාවට සහභාගී වෙලා ජේසුස් වහන්සේ ලබා ගැනීමෙන් ඔබට ලැබෙන මානසික චෛතසික සැනසීම අකුරු කරවන්නට බෑ. එනිසාද මේ යුකරිස්ටික් චැප්ටර් එක අවසාන වෙන මොහොතේ ස්වාමීන් වහන්සේ පේදුරු වරාවටත් මටත් කියන්නේ එකයි. ස්වාමීනි, ඒ ජීවන දායක භෝජනෙන්, ජීවන දායක වචනෙන් මාවත් මගේ සංඝයාත් ආත්මයන් ප්‍රාණවත් කරන්න. ස්තුතියි ජේසුස් වහන්සේ.